කටිගතකන උත්තුම දේශනාව. බුද්ධ පූජාව සහ පැවිදි අය උදෙසා පූජා කළ දේ ගිහි ජීවිතයේ ගත කරන අයට පරිහරණය කිරීමට අකැපයයි කියලා අහලා තියෙනවා. එන් දෙවියන් වහන්සේලා උදෙසා පූජා කරන දේවල් ගිහි අයට කැපද කියලා මේ ප්‍රශ්න දෙකක් මේ තියෙන්නේ. මේ පළවෙනි ප්‍රශ්නේත් හොඳට තේරුම් අරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පැවිදි අයට, එහෙනම් බුදුරජාණන් වහන්සේට ඔහෝ දෙන පූජාවක් තියෙනවා නම් ඒක කැපෙන පිරිසක් වෙන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මාගේ ශ්‍රාවකෙක් හෝ ශ්‍රාවක පරිණාමයක් හැර අනිකෙකුට ඒ ආහාරය ගැලපෙන්නේ නැහැ කියලා. ශ්‍රාවකෙක් හෝ ශ්‍රාවක පරිණාමයක් කිව්වහම ගිහි පැවිදි කියලා එහෙම වෙනසකුත් නෙමෙයි තියෙන්නේ. බුද්ධ ශ්‍රාවකයෝ කිව්වනම් අට්ඨාරි පුද්ගල මහා සංඝරත්නයට අයිති කොටසත් අයිති. ඒ වගේම බුදුරජාන් වහන්සේ සම්මත කරපු මේ ශාසනයේ දීර්ඝ කාලයක් පැවැත්වීමට අවශ්‍ය විශේෂයක් වශයෙන් උත් ඒ වගේම බොහොම පවිත්‍ර විදිහට මේ ධර්මයේ පවත්වාගෙන ඉන්න ඒ තුල පවතින ගැලපෙන ඊටාම සුදු පරිසරයේ වශයෙන් පැවිද්දත් බුදුරන් වහන්සේ අනුදැනව දාරලා තියෙනවා. ඒ පැවිද්ද නිකන් තනියෙන් ගන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. ඒ සම්මත කරපු ක්‍රමයක් තියෙනවා, ක්‍රමවේදයක් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ අනුමැතියෙන් පැවිදි කියන තත්ත්වයට පත්වෙච්ච උන්වහන්සේලා තුලින් ඒ අනුපිළිවෙල ගෙනියන්න ඕනේ. ඒ අනුපිළිවෙල පවත්වාගෙන යන්නේ යම්කිසි සරණාගමණයෙන් සාමණේර බවට පත් වෙලා ඒ වගේම උපසම්පදාව සුසු පරිදි ඊට අනුකූල ක්‍රමවේදයක් තියෙනවා. සංඝයා වහන්සේලාගේ අනුමැතියෙන් ඒ උපසම්පදා කියන තත්ත්වයටපත් වෙලා එහෙම යම්කිසි පැවිදි ක්‍රමයක් තියෙනවා. ඒක සම්මත පැවිද්ද. ඒක පෙන්ලා තියෙන්නේ නිදහස් අහසක් වැනි, ඒ වගේම ලියවු සග්ගෙඩියක් වැනි ඉතාම පාරිශුද්ධයි කියලා පෙන්වනවා. ලියවු සග්ගෙඩියක් කියන්නේ සග්ගෙඩියක් අරගෙන ඒක සුද්ධ පවිත්‍ර කරලා හිටන් ඒකේ කුණු රොඩු යන්න ලියවල ඔප දැම්මහම ඉතාම පිරිසිදුයි. අන්නේ ඒකේ ස්වභාවයක් තියෙනවා එහෙම. ඒ වගේ චරිතයේ ඉතාම පිරිසිදුව ගෙනියන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා භික්ෂුන්ට උපමා කරලා තියෙනවා ලියවු සග්ගෙඩියකට. අන්නේ බඳු ස්වභාවය ඇති නිදහස් අහසක් වන් කියන්නේ හැමතිම නිදහස්. අල්ලාගත් දෙයක් බැඳිච්ච දෙයක් නැති. සාසනික ප්‍රයත්නක් ගත කිරීමට ගැලපෙන ක්‍රමවේදයක් භික්ෂුන් වහන්සේලාට තිබෙනවා ගිහි වතේ ඉන්න ඇට ඒ පහසුව නැහැ. කම් කටළු සහිතයි. ඒ නිසා භික්ෂුන් වහන්සේලාගේ ජීවිතයේ වටිනාකම උන්වහන්සේලාට තියෙන පහසුව බොහොම වැඩි. ඒ භික්ෂුන් වහන්සේලා උදෙසා දෙන්නා වූ දානයක් තියෙනවා නම් ඒ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා හැටියට විශේෂයෙන් සැලකලා ඒ උන්වහන්සේලා මෙන්න ශ්‍රාවක අනුගාමිකයෝ. නැත්නම් ශ්‍රාවක පරිණාමයක් කියලා කියන ශ්‍රාවකත්වයට පරිණාමය වෙනවා. ශ්‍රාවකත්වයට ක්‍රමක්‍රමයෙන් පැමිණෙනවා. අන්න එහෙම පිරිසරත් මේ දානේ දිරවනවා. ඒක අනුපිළිවෙලින් යන්න ඕනේ. ඒ ශ්‍රාවක පරිණාම කිව්වහම ගිහි වෙන්නත් පුළුවන්, පැවිදි වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ උපාසක උපාසිකාවෝ විශේෂයෙන් ශ්‍රාවක පරිණාම. ඒ නිසා උපාසක උපාසිකාවෝ වශයෙන් අපිට මේ සුදු වැදගත් අය කියලා කියනා නෙමෙයි. බුදුරජාන් වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රසාද මාත්‍රියක් යම් කෙනෙකුට ඇති වුණා නම් ඒ මිනිස්යා ශ්‍රාවක පරිණාමයක්. ඒ නිසා බුදුරජාන් වහන්සේ වඩිනකොට උන්වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රසාදයක් ඇති වෙන, ඒ වගේම ගියත් දොරක් ඉන්න තැනක් නැති හිඟන පිරිස ඉන්නවා. උන්වහන්සේ යන පස්සෙන් ඒ ඈත් පිරිවසේ ඈදී යනවා. උන්වහන්සේලා දන් දුන්නා මේ දානෙන් කොටසක් ඉතින් අර ඉතුරුනහම පස්සේ හම්බෙලා ඒ හිඟන අයටත් හම්බෙනවා. ඒකත් එක බලාපොරොත්තුවක්.
කෑම ටිකත් හම්බේනන්නේ අපිට කොහෙන් ගියත්. ඉතින් ওই විදිහට පස්සෙන් එනවා චිත්ත ප්‍රසාදයක් ඇති වෙලා. මේ ඇයටත් ශ්‍රාවක පරිණාමයක් ඒ දානේ අවසානයේ හිමි. අනුපිළිලි යන්න ඕනේ. අනුපිළිවෙලින් යන්න ඕවා කියන්නේ ප්‍රධාන මහදානි මහතෙරුන් වහන්සේලාට තමයි හදලා පූජා කරන්න ඉස්සෙල්ලම සාංගික කළත් ඒක සංඝ සම්ප්‍රදායක්. ඉතින් උන්වහන්සේලා වැළඳුවාට පස්සේ තව කවුරු හරි ඉන්නවනම් උපාසක උපාසිකාදී පිරිස් ඒ අයට වරදන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ගිහි කියලා ගානක් නැහැ ඉතින් පස්සේ. තාවක පරිණාම. ඊට පස්සේ ඒ අය තහක්කර වුණාට පස්සේ තවත් වෙ පිටිපස්සෙන් ඉන්න යාචකාදීන් ඉන්නවනම් බුදු පියාණන් වහන්සේගේදී හෝ චිත්ත ප්‍රහාදයක් හෝ තියෙනවා නම් එහෙම හිටත් ඒ කොටස හිමි. එහෙම සම්බන්ධයක් නැති බුද්ධ කියන නාම මාත්‍රයක් ඉරිව චිත්ත ප්‍රහාදයක් නැති අයටයි හිමි නැත්තේ. හැබැයි අනුපිළිවෙලී යන්න ඕනේ. ඒ වගේ මෙයයි දැනගන්න ඕනේ බුදුරන් වහන්සේ උදෙසා දුන්න දානයක් හරි නැත්නම් සංඝයා උදෙසා දුන්න දානේ යම් කිසි කෙනෙක් වළඳනවා නම් මේ කෑදරකම නම් වළඳන්න හොඳ නැහැ. ඒක සම්පූර්ණ විනාශයක්. එහෙනම් ඒ දානේ වළඳන්නේ බඩගින්න තියෙනවා බඩගින්න දුරු කරගන්න. සීත උෂ්ණ යම් කිසි ආකාරයක ඇඟේ තියෙනවා නම් දාහේ නිසා ඇති වෙන බඩගින්න නිසා ඇති වෙන ඇඟ වේවුලනවා ඒ වගේම නැගිට ගන්න පළ නැහැ. ඒ වගේ අවස්ථා තිබෙන කායික අපහසුතාවයන් දුරු කරගන්න. ඒ දුරු කරගෙන ලැබෙන්නා වූ නිරෝගී භාවය නැත්නම් ඒ ලැබෙන නිදහසින් සී කරන්නේ මම මේ නිදහසින් අද ඉන්නේ මේ මොහොත ගත කරන්නේ මෙහෙම දානයක් අරගෙන. එහෙනම් ඒ කාලේ අපතේ අරින්න හොඳ නැහැ. බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමකට යම්කිසි පිළිවෙතක් තියෙනවා නම් නිවන සඳහා පිළිවෙතක් තියෙනවා නම් හැකි තරම් දුරට ඒකේ දානීය අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඒක අනුගමනය කරන්න ඕනේ කියලා. මෙන්න මෙහෙම අදහසක් තියෙන්න ඕනේ. එයාට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම කෙනාට ඒ දානේ ණයක් නැහැ. දානේ අරගෙන ණය වුණා වෙන්නේ නැහැ. එහෙම නැතුව සාසනය උසහා පූජා කරපු දෙයක් අරගෙන කෑදරකමට කනවනම් සහ බලන්න හිතාගෙන කනවනම් සහ දෙයක් හම්බුනහම සීමාවක් නැතුව බලජාරිකමට බල පැලෙන්න තරම් පිරෙනකම් කකා ඉන්නවනම් මෙන්න මේවා දිරවන්නේ ගැලපෙන්නේ. එහෙනම් සාසනික දානයක් කොච්චර රහට තිබුණා කිව්වත් ඒ නිසා ඒ රහට ගිජු වෙන්නේ නැතුව ශරීරයට අවශ්‍ය ප්‍රමාණය දැනගන්නවා. නැගිට ගන්න බැරි තරම් බඩපුරවාගෙන එහාට ඇඹරෙන්න මෙහාට ඇඹරෙන්න බැරි තරම් එහෙම කන්නේ නැහැ. එහෙම ක්‍රමයක් නෙමෙයි දානේ වළඳන එක. ඉතින් ඒ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ගන්න ඕනේ. බත් පිඟන් දෙකක් කන්න පුළුවන් නම් හොඳටම බඩ පිරෙන්න. ඒකෙන් දෙකෙන් පංගුවක් ගත්තාම ඇති. ඒ කියන්නේ බත් පිඟන් දෙකක් බඩ පිරෙන කම්ම කන්න බත් පිඟන් දෙකක් පුළුවන් නම් බත් පිඟානක ප්‍රමාණය කාපුවාම එයාට හොඳටම ඇති. එතන බඩෙන් දෙකෙන් පංගුවයි පිරලා තියෙන්නේ. ඒකේ තවත් දෙකෙන් පංගුවෙන් භාගයක් කියන්නේ එතන තව හතරෙන් එකක ප්‍රමාණයක් වතුර බොනවා. එතන තව වතුරත් බීලා බත් වල දානිත් වලදලා වතුරත් බිව්වහම තවත් බඩ ඇතුලේ හතරෙන් එකකවත් කාලක ප්‍රමාණයක් ආමාශය ඉඳ තියෙනවා. මෙන්න මේ ගන්නට ආපුහම කිසි අපහසුාවක් නැහැ. යන්නේ ඉඳ අපහසුාවක් නැහැ. බත් මත කියලා නිදි මතක් හැදෙනවා ඒ මත හැදින්නේ නැහැ. බොහොම නිරෝගී ස්වභාවයට හේතු වෙනවා. මෙන්න මේ ප්‍රමාණයෙන් දැනගිනි වෙලා හිටන් පරිහරණය කරන්න ඕනේ සාසනික දානය. ඒක තමයි අපි කියන්නේ රසීමිතෝ රස විනිස නෙමෙයි අසීමිතෝ බල පුරවා ගන්නට නෙමෙයි හැඩ වැඩ වෙන්න ලස්සන වෙන්න නෙමෙයි කාම සම්භෝගයන් සඳහා මේ කය සකස් කර ගැනීමට නෙමෙයි ආදි වශයෙන් මේ ප්‍රතිවිස්සාවක් සිංහල අර්ථයෙන් විග්‍රහ කරලා දෙන්නේ තෝකයි. ඉතින් ඒ වෙලාවේ තේරුම් ගන්න ඕනේ ගිහි පැවිදි කියලා වේදියක් එතන නෙමෙයි තියෙන්නේ. ඒ දානියක් අරගැනීමේදී ගිහියන්ට තහනම් කියලා එකක් නැහැ. කොයි ආකාරයෙන් හරි බුදුගුණ මාත්‍රයකවත් සම්බන්ධය චිත්ත ප්‍රසාද මාත්‍රයක් නැති කෙනෙකුට ශ්‍රාවක පරිණාමයක් කියන්න බෑ. එන බුද්ධ ශ්‍රාවකයක් ශ්‍රාවකීක හෝ ශ්‍රාවක පරිණාමයක් නොවන කෙනෙකුට ඒක දිරවන්නේ නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ උදෙසා පමණක් යම් කිසි කෙනෙක් පූජාවක් කරනවා නම් ගරුත්වයෙන් සලකලා ඒ ශ්‍රාවකයන් වහන්සේලාගේ අදහසක් තියෙනවා. මම බුදු පියාණන් වහන්සේ සාස්ත්‍රූ කරගත්තේ
ඒ වගේම උන්වහන්සේගේ ආමිසයන්ට නැත්නම් උන්වහන්සේ උසහා පූජා කරන මේ සිවිපසයට ගැති වෙන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. උන්වහන්සේගේ ධර්මයේ දායාද කරගන්න ධර්මයේ ධර්ම උන්වහන්සේගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒකයි කියලා. ධර්ම දායාදේ බලාපොරොත්තු වෙන්නා වූ ඒ පිරිසිදු ගුණ ඇති ශ්‍රාවකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට දෙන සිවිපසේ පරිභෝග කරන්නේ නැහැ. හැබැයි පරිභෝග කරා කියලා වරදක් නැක වැඩි ගරුත්වයක්. ඉතින් මේක තේරුම් අරගන්න ඕනෑ විදිහට සංඝයා වහන්සේලා උසත් පූජා කරපුවාම අර කර ඉන්න ක්‍රමයට ඒ පූජාවෙන් උන්වහන්සේලා වැළඳුවාට පස්සේ අර විදිහට වළඳන්න පුළුවන්. ඉතින් දේව පූජාව කියන්නේ එහෙම එකක් නෙමෙයි. දෙවියන් උදෙසා පූජාවක් තිබ්බහම ඒ කියන්නේ දේවතාවෝ එතෙන්ටපත් උනේ. ওই දේවතාව මනුස්ස ලෝකේ ඉන්න කාලේ යහපත් සුචරිතයෙන් කටයුතු කරලා දස අකුසල් වලින් වෙන් වෙලා ඒ වගේම ඒ කාලේ හැටියට යම්කිසි භික්ෂුන් වහන්සේලා හිටියනම් ඒ අයටත් මේ මහා දාන දීලා නැත්නම් දුගී මගී යාචකාදී බුද්ධලින්ට දන් දීලා මිනිස්සුන්ට උදව්පකාර කරලා ඒ වගේම සත්වයින්ටත් යහපත සිද්ධ කරලා මෙහෙම කටයුතු කිරීමෙන් ලැබෙන පුණ්‍ය ශක්තියත් ඒ සුචරිතයත් කියන දෙක මුල් කරගෙනයි දෙවියෙක් වෙන්නේ. ඒ දේවතාවට පහළ වෙනා පුණ්‍ය ඉරිදියකින් දිවසක්. ඒ දිවස පහළ වෙච්ච අය දකිනවා මේ සම්පත්තිය කොහෙන්ද හම්බ වුනේ කියලා. අන්න එතකොට පේනවා නිකන් හම්බ වුනේ නෑ, මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ මෙන්න මේහෙම චරිතයක් ගත කරලා සුචරිතව මෙන්න මෙහෙම දන් දීලා තමයි මට මේ ටික හම්බ වුනේ. දැන් හරියට යම් කෙනෙකුට මුදල් අවශ්‍ය කෙනෙකුට මුදල් ලැබෙන මාර්ගයක් දිනනවා නම් හොයලා බලපුවාම මුදලේ අවශ්‍යතාවයක් තියෙනවා. ඔහුට මුදල් ලැබෙන්නා වූ ව්‍යාපාරයක් හෝ තියෙනවා. දැන් ඔහු බලාපොරොත්තු වෙනවා ඒ ව්‍යාපාරය තව තවත් වැඩි දියුණු කරගන්න. ඉදිරියට තව වැඩිපුර මුදල් එකතු කරගන්න. අන්න ඒ වගේ මේ දේවතාවන්ට අර පින ගැන හොයලා බලනකොට පේනවා මේ පින් කඳ ලැබුණේ මේ මනුස්ස ලෝකේ ඉඳගෙන මෙහෙම දන් දීලා මෙහෙම කටයුතු කරපු නිසායි. දැන් තවත් මේක ලොකු කරගන්න ඒ අයට අවශ්‍ය වෙනවා. හැබැයි විදිහක් නැහැ, දේවකයෙන් මේ ඉස්සෙල්ලා මනුස්සකයෙන් කරපු දන් දීම ආදිය කරන්න මෙහෙ ඉන්න බෑ. ඒක හරි අමාරු වැඩක්. එහෙම පුළුවන් අවස්ථාවක් තියෙන ක්‍රමවේදයක් තියෙනවා, ඒක ගැඹුරු දෙයක්. බුදුරජාණන් වහන්සේ වැනි රහතන් වහන්සේලා වැනි මහරහතන් වහන්සේලානි පිරිස් වැඩ ඉන්න කාලෙදී උන්වහන්සේලාගෙන් විහිදෙන සාන්තිය යම් ශක්ති ප්‍රභාවයක් වෙනා ලෝකයට. අන්නේ ශක්තිය ඇසුරු කරගෙන ගණීපාන ශරීරම වාගෙන එන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා දෙවියන්ට. එහෙම අවස්ථාවක් වුණාම විවිධ ලැබෙන අවස්ථාවකදී ඒ හේතුවෙන් ගණීපාන ශරීරම වාගෙන විසුණු වහන්සේලාට අපෝපස්ථාන කරපු අවස්ථාවක් තියෙනවා දේවතාවෝ. ඒ ශක්තිය ලෝකයේ විරිහිල යනවා. අර අවිඥාලාභී රහතන් වහන්සේලා ලෝකේ නැති කාලෙට. එතකොට දෙවියන්ට තියෙන ඒගොල්ල එමයගේ බලෙන් තිබෙන ඒ ශරීර ප්‍රමාණය මිසක් ආධාරකයක් නැහැ ඒ ශරීර ගණීභාවන කරගෙන මනුෂ්‍ය ආකාරයෙන් පෙනී සිටින්න. මිනිසායි දේවතාව බලාපොරොත්තු වෙනවා. අනේ අපි කොහොමද අර මනුස්ස ලෝකේ පින් කරගත්තා වාගේ තව තවත් මේ පින බලවත් කරගන්නේ. මෙහෙම ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා. මිදි මනුස්ස ලෝකෙදී යම්කිසි කෙනෙක් එහෙනම් අපි ඒ දෙවියන් උදෙසා පූජාවත් යමු. ඒ දෙවියන්ට උදෙසායි දෙවියන් වෙනුවෙනුයි මේක කරන්නේ. මෙහෙම කියලා පූජාවල් ලැහැත්ති කරනකොට ඇත්ත වශයෙන් අවංකව සිටිවිල්ල ඒකනම් අර දේවතාවන්ට හරි සතුටක් එනවා. අන්න අපි උදෙසා පූජාවක් කරනවා අපි කළ හැටියට. ඊයයි හිතෙන් ඉස්සෙල්ලා අපිට වෙන් කරලා තියෙන්නේ අපේ පූජාවක් කරලා. ඒ වෙනකොට අපිට ඕකට ඇවිදලා අත ගහන්න බෑ, ගිනියන්න බෑ, එක කෙනෙකුට දන් දෙන්න බෑ අපේ ශක්තිය වෙන එක. නමුත් ඒක කරන්න මස්ලියේ කයක් තියෙන මිනිස්සෙ ඉන්න එපා, ගණීවාර ශරීරයක් තියෙන අය ඉන්න එපා. අන්න අපි වෙනුවෙන් මේ පූජාව කැප කරපු අය ඒකට හිතවත් කරලා දෙනවා. අපිට තියෙන චිත්ත ප්‍රහාදයෙන් බලාගෙන සන්තෝෂයෙන් එක විතරයි අපි කළා වාගේ. ඉතින් අපි උදෙසා ඊය අය කරන්නේ කියලා මෙන්න මෙහෙම ක්‍රමයක් දෙවියන්ගේ තියෙනවා. ඒ නිසා දෙවියන් උදෙසා පූජාවක් පූජා කරලා ඒක දෙවියන්ට බාර කරනවා.
ඊට පස්සේ දෙවියන් විසින් බලාපොරොත්තු වෙන කටයුත්ත මොකද්ද? මනුස්ස ලෝක හිටියා වගේ නැති බැරි අයට ඔක්කොටම මේ දානි දෙන්න. ඉතින් අයෙක් දාන්නේ වික්ෂුන් වහන්සේලා කියලා ගානන්නේ. දුගී මගී යාචකාදී කවුරු හරි කමක් නැහැ හිටියානම් ඒ අයට ඒ දානි ටික ටික හරි බෙදෙනවා. අන්න ඒ කටයුත්ත දැන් ඒ අයගේ මාර්ගයෙන් කෙරෙන්න ඕනේ. එහෙනම් ඒ ඇඩේ නියෝජිතත්වයේ බාරගන්නේ මනුස්සයෝ. ඔන්න දෙවියන්ට බාර කරපු දානි දෙවියන් කරන විදිහටම අපි කරලා දෙනවා මනුස්සයින්ට කියලා. බොහොම චිත්ත ප්‍රසාදයෙන් එදායි දෙවියෝ මනුස්සයින්ට දුන්න හැටියට, දාන දුන්න හැටියට, උදව්පකාර කළ හැටියට ඒ මනුස්සයා ඒ ටික කරලා දෙනකොට අර දේවතාවන්ට හරිම සන්තෝෂයක් එනවා. අපිට කරගන්න බැරි කොච්චර වාසනාවක්ද අර මනුස්සයා කරලා දුන්නේ. අපේ පළවෙනි බලාපොරොත්තු වෙන ඉෂ්ට කරලා දෙන්නේ. අපි මනුස්ස ලෝකේ ඉන්න කාලේ මේ විදිහට යහපතක් කරගෙන අද මේ පුණ්‍ය ශක්තියෙන් අපි මේ ඉන්නේ. ඒකම වර්ධනය කරලා දෙන්න ඒ මිනිස්සු අපිට උදව් කරනවා නම් කොයිතරම් වැදගත්ද? අපිට හැකි යම් ආශිර්වාදයක් ඇතනම්, මේ රැකවරණයක් ඇතනම්, ඒ රැකවරණිය යොදලා දරුවෙක් රකින්නවා වගේ රකින්න ඕනේ කියලා ඒ දේවතාවන්ට හැඟීමක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙසේ චිත්ත ප්‍රසාදයෙන් පත් වුණ දේවතාවෝ මව් කෙනෙක් තමන්ගේ දරුවා රකින්නවා වගේ මල ඒ මිනිසයෝ කෙරෙහි උදව්පකාර කරනවා චිත්ත ප්‍රසාදයෙන්. අන්නේ දේවතාවන්ගේ ආශිර්වාදය ලැබෙනකොට ඒ මිනිසයන්ට බාධක කරදර දුරු වෙලා අභිවෘද්ධියක් ලැබෙනවා. හැබැයි නිවන නෙමෙයි මේ ලෝකේ ජීවත් වෙන ඇයි තියෙන බාධා කරදර දුරු වෙන ක්‍රමයක්. හැබැයි මේක දැනුවත්ව කරන්න ඕනේ. කරන්නන් වාලි පූජා වට්ටියක් ගිහිලා හිටන් දීලා ඉවරලා හිටන් දුන්නාට පස්සේ ඔකේ පොල් ගෙඩියකුත් තියෙනවා, කපුරු පෙත්තක් තියලා පත්තු කරලා එයා මොකද දැහුවෝ? හතුර හැඳි ගෑවිලා යන්නේ පොල් ගහන්න. එහෙම හේතු ඔය ඇසේ කරන අර පූජා වට්ටිය උඩින්ම තියලා. දැන් මොකද මේ කරන්නේ? අර බලාපොරොත්තු ඔක්කොම ඉවරයි එතනින්ම. අර ලැබෙන්න තිබිච්ච ආශිර්වාද සියල්ල බිඳිලා ගිහින් ඉවරයි ඔය වැඩේ. දේවතාව බලාපොරොත්තුනේ පිනක් කරගන්න මිනිසයාගේ ආධාරයෙන්. මිනිසයා මොකද කරලා තියෙන්නේ? දෙවියන්ට කියලා පවක් කරවා ගන්න හදනවා. දෙවියන්ට කියලා අනිකර හෙන ගස්සන්න ලියපඩ යන්න වැඩක් කරන්න පුළුවන්ද කියලා අහනවා. ඇත්ත බලාහත ඉන්නේ නැහැ දෙවි කෙනෙක්. ඒ නිසා තේරුම් ගන්න දේව පූජා කියන ඒවා තෝරා ගන්න ඕනේ. යස පූජා වෙනයි, දේව පූජා වෙනයි. දෙවියන්ගේ කියලා රූපයක් ගහගෙන හදාගෙන සංකේතවත් කරගත්තත් වැඩක් නැහැ. කරන්නේ යස වැඩ නම් ඒක යස පූජාවක් වෙනවා. ඒ හුඟක් දේවාල වල තියෙන දේව පූජා කිව්වට යස පූජා. ඒ කියන්නේ පූජාව තියන්න යන්නේ මොකටද කියලා බලාපුවාම හොඳට පැහැදිලි. පොඩ්ඩක් හොවිසි කරලා පරිශ්‍රණයක් කරන්න ඕන නම් ඔය පූජා වට්ටි තියෙන ස්ථානයකට ගිහිල්ලා පොඩ්ඩක් ඉන්න පිරිසේ කියලා ටික ටික සම්බන්ධ වෙලා කතා බහ කරලා බැලුවොත් උන්නේ මොකද අද ආවේ මේ පූජාව තියන්නේ? බලන්නකො හරි වැඩක් නෑ අපිට වෙලා තියෙන්නේ. මට මෙහෙම අයුක්තියක් අසාධාරණයක් කියලා තියෙනවා, ඕක වෙන කරන්න දෙයක් නැහැ. ඕකට හොඳ පාඩමක් ගන්න තමයි මේ පූජාව තියන්න ආවේ. බලාපොරොත්තු එතනම තියෙන කාගෙන් හරි පලි ගන්න. තමන්ට කරපු අයුක්තියක් අසාධාරණයක් දැකලා හෙන ගහපන් කියලා උට යදින්න. ඒක තමයි අර පූජා වට්ටියත් එක්කලා පොල් ගෙඩියක් තියන්නේ. මොකද මේ පොල් ගෙඩිය තියන්නේ කියලා ඇහුවෝ. අර දොස් දුරු වෙන්න කියලා පොල් ගෙඩිය පොළවේ ගහනවා. නැහන ගලක ගහනවා ඔළුව වටේ කරකෝල. ඉතින් ඒ වෙලාවේ තමන්ගේ හතුරෙක් එහෙම හිටියා නම් මේ පොල් ගෙඩිය ගහන්නේ ඌට, ඌ ඔළුවේ ගහලා පොළවේ ගැහුවා වගේ හිතාගෙන මා සාප හිතක් පිට කරලා යවන්නේ. ඕකර දෙයියාගෙනුත් ආධාරයක් ඉල්ලගන්න තමයි දේව පූජාව තියන්නේ, පූජාව වට්ටිය කරා යන්නේ. අවදාවත් දෙවි කෙනෙක් ඔය වැඩේ කරගන්න ඔතන ඉන්නේ නැහැ. දෙවියන්ගේ තියෙන පුණ්‍ය ඉද්දීන් පහළ වෙච්ච දිවසේක රෝගේ පේනනම් දෙවියෝ පේන පළාතට ඉන්නේ නැහැ. ඒ තරම් බයයි ඒකට. තමන්ට මහ විනාශයක් එනවා දන්නවා. ඒ විලාහට යෝගර ගානක් නැති පිරිසක් ඉන්නවා යස්ස කොටස්. ඒ යස්ස කොටස් වල කිසි ප්‍රශ්නයක් නැහැ. උන් ඒවට බය නැහැ. උන් ඒ ජාතියේ ශරීර ලබාගෙන ඒකට ඉපදිලා ඉන්නේ. උන් ওই ගොළපිදේනිය වගේ ඔක බාර අරගෙන අර කිව්ව දේවල් වලට උන්ට පුළුවන් ඉඩ උදව් උපකාරය කරනවා. ඉතින් දේවාලය හරි හාස්කම්. මොකද
පූජාවට්ටියේ තියලා නම් පොල් ගෙඩියක් ගහලා ආවා අරුට අත කැඩිලාලු පය කැඩිලාලු බස් එකේ වැල්ලාලු. ඉතින් මොනවා හරි ආපදාවක් වෙලාලු කියලා ඉතින් හිතනවා දේවාලේ හරි හාස්කම් තියෙනවා ඔය විදිහට. ඉතින් මේවා තෝරගන්න ඕනේ යක්ෂාල මිසක් දේවාල නෙමෙයි. දෙවියෝ ආලය කරන යම් දෙයක් තියෙනවා නම් ඒකට කියනවා දේව ආලේ දේවාලේ. යක්ෂ ගතියත්තෝ යක්ෂේ ආලය කරන යමක් ඇත්නම් ඒක යක්ෂාලයක් වෙනවා. නම කිව්වේ නැතුවට යක්ෂාල කියලා නවත් තිබුණ නැතුවට ඒකට කියන්නේ යක්ෂාල. ඉතින් ඒ නිසා එවන් තැන් වලට ගෙනහිල්ලා අපි දැනගන්නේ මේ දේව පූජා කියලා කිව්ව පළියට සියල්ල දේව පූජා නෙමෙයි. ඔවා තෝරා ගන්න ඕනේ. තෝරාගෙන එහෙම හරියට දේව පූජාවක් දීමේ ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි මේ දෙවියන් උදෙසා පූජාවක් අර විදිහට තියලා නැහෙන දානයක් දෙවියන් උදෙසා පූජා කරලා ඒක දෙවියන්ට හිමි කරලා බාර කරලා දෙවියන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා මේ මනුෂ්‍ය ලෝකෙ හිටියා වගේ අපිටත් අනේ දානයක් දීලා පිනක් කරගන්න ඇත්නම් තව කොච්චර වටිනවද කියලා. ඉතින් අපිට දැන් මනුෂ්‍ය ලෝකෙ අයිතියක් නැහෙනී අන්න අයිතියක් බාර දුන්නා. අපේ නම කියලා අපිට බාර දුන්නා. අන්න ඒක තමයි දෙවියන්ට බාර වුණා කියන්නේ. බාර කළා කියන්නේ. එතකොට දේවතාවෝ දන්නවා මනුෂ්‍ය ලෝකේ යම් කිසි කෙනෙක් අපිට පරිත්‍යාගය කරලා තියෙනවා. ඒක දැන් අපේ. දැන් අපේ බලාපොරොත්තුව මොකද්ද? ඒ දානේ අර ඉස්සෙල්ලා දුන්නා වාගේ දානේ මනුස්සයින්ට දෙන්න. ඉතින් ඒක කරන්නත් අපිට බෑනේ. අන්න ඒකත් බාරගත් අය අය. දැන් මොකද කරන්නේ? අපි වෙනුවෙන් ඒ දානේ දෙනවා. එහෙනම් දැන් අපිට පූජා කරුවා කියන්නේ අපිට බාර කරපු දේ. අපි සතුයි. දැන් අපි වෙනුවෙන් යම් කිසි කෙනෙක් ඒ වැඩේ කරනවා නම් ඒකත් අපි අනුමත කරගන්නවා. එහෙනම් මේක දේවත්වෙලා හිටියා මනුස්ස ලෝකේ කරපු මා දානියක් අපි දාතිම්ම දුන්නා වෙනවනේ. අන්න ඒ විදිහට දේවතාවෝ ඉතාම සන්තෝෂයෙන් ඒ පින අනුමෝදන් වෙනවා කිය ඕකයි. එහෙම නම් විශාල යහපතක් වෙනවා. ඉතින් ඕක කරන්නේ දේවාලයට යන්න ඕනේ නැහැ. ඕන කෙනෙකුට පුළුවන් නම් ඔය කොහේ හරි ගිහිලා වන්දනාන ළඩියක් යන්නේ ඉතින් තැනක් වුණක් කමන්නේ වැඩිය හොඳයි. එහෙම අයට චිත්ත ප්‍රසාදයෙන් කටයුතු කරන අය ඉන්නවා නම් ඒ අයට වැඩිපුරම හොඳයි. යම් යම් ප්‍රදේශවල ගැවසෙනවා නම් එහෙම පිරිස් ඔය දන්සැලක් දාගන්නවා වගේ ඔය ක්‍රමයක් හදාගෙන ඔන්නම් පුළුවන් ගිහිලා හිටන් හොඳම හරි අවශ්‍ය කරන්න ආ වූ ඒ පළතුරු කැවිලි ඒ වගේ මොනවා හරි ආහාර ඔයම හදලා දෙවියන්ට ඉස්සෙල්ලා දෙවියන්ට බාර කරනවා. පටන් ගන්නකොට දන්නවා මේ දෙවියන්ට බාර කරන්නේ දෙවියන්ට පූජා වස්තු නැති නිසායි මිනිසුන්ට දන් දෙන්න. එදා මිනිසුන්ට දන් දෙන්න ඕන වන්නා මේ කැවිලි පළතුරු ආදී දේවල් ඉස්සලා දෙවියන්ට බාර කරනවා. බාර කරලා ඉවරලා හිටන් දෙවියන්ගේ ඊළඟ තේවා විතු කරලා දෙනවා. වහලෙක් නෙමෙයි උදව්වක්. හිත ප්‍රහාදයෙන් කරන උදව්වක් ඒකත්. මොකද්ද බලාපොරොත්තුව? ඒ මිනිස්සුය වෙලා ඉන්න කාලේ දේවතාවෝ මිනිස්සුය වෙලා ඉන්න කාලේ කළෙත් ඔය ඩිකයි. තමගේ තිබිච්ච මුළු දේපොර හිටන් දන් දුන්නා. ඉතින් බොහොම සන්තෝෂයෙන් එහෙනම් අන්නේ කාරණේ ඒ අය වෙනුවෙන් අපි අද කරලා දෙනවා කියලා. ඔහොම ওই විදිහට තේරුම් අරගෙන ඉවෙල්ලා හිටන් ඒ දේවතාව වෙනුවෙන් දන් දීලා ඒටිය කළා නම් අපිට ඕනම් කියන්න පුළුවන් ඕන් දේවතාවුන් වහන්සේ ඔබ වහන්සේලා උදෙසාත් නැත්නම් ඔබතුමන්ලා උදෙසාත් අපි දානයක් ওই විදිහට සකස් කරලා දුන්නා. දැන් ඉතින් ඔබ කරගත් ආසමානේ පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරගන්න. දැන් ඉතින් අපි ඔබලාට මේ උදව්ව කළා. ඉතින් ඔබලාගේ සිරිත ඔබලා ඉතින් යුතුකම ඔබලා ඉටු කරගන්න එක ඔබලාගේ වැඩක්. අපි නම් වැදගත් යුතුකමක් යහපත් දෙයක් කරලා දුන්නා උපකාරය. උපකාරයේ ඍතුපකාර කරන එක උතුමන්ගේ සිරිතක්. නිසා ඒ ඍතුපකාරයේ පරිදි ඔබලාට මොකද කරන්න තියෙන්නේ? අපිටත් නොපෙනෙන පැත්තක් මේ ලෝකේ තියෙනවනේ. ඒ පැත්තෙන් හතුරු කරදර හිංගි හිංසා එනවා. ඉතින් ඔබලාට ඒක පේනවනම් ඒකේ ගත යුතු පියවරක් අරගෙන අපිට නිදහසක් කරලා දෙන එක යුතුකම. හැකියාවක් තියෙනවා නම් එහෙම කරන එක හොඳයි. ඔන්න ඔහොම විතරක් දැනු දෙනවා ඉල්ලීම් කරන්නවත් බැගෑපත් වෙන්නත් යන්නේ නැතුව. බලන්න කිසිම දෙයක් නැහැ දේවතාවෝ අතදරුවේ කාරස්සා කරනවා වාගේ ඒ බුද්ධිල රකින්න කරදරයක් වෙන්න නොදී. ඒක ප්‍රයෝග සම්පත්තිය. ඒක යහපතක් වෙනවා. එනිසා තමයි බුදුරජාන් වහන්සේ අර සුනීත වස්ස කාලේ කියන දෙන්න ඔය පාටලී ග්‍රාමීණ අපිට ගමක් හදලා ඒ තමන්ට ගම හැදීමේදී ඒවට උදව්පකාර කරපු දේවතාවෝ සිහි කරලා ඒ දෙවියන් උදෙසා කරන්නා වූ දානයක් වශයෙන් බුදුරජාණන් වහන්සේට දානයක් දීලා
ඒ දෙවියෝ විසින් බුදුරාණන් වහන්සේට කරන පුද පූජාවත් සමානව ඒ ටික ඒ අය කරලා දීලා ඒ පින අනුමෝදන් කළා. ඒ අනුමෝදන් බුදුරාණන් වහන්සේ දේශනා කළා, මව් කෙනෙක් තමන්ගේ අතදරුව ආරක්ෂා කරගන්නා වාගේ මේ යුතුකම් යහපස්සේ ඉටු කරලා ඒ කටයුතු කරලා දෙන මිනිසයාට දේවතාවෝ බොහොම ප්‍රියයි. ඒ ආකාරයෙන් දේවතාවෝ ආරක්ෂා කරන නිසා අභිවෘද්ධියක් මිස කවදාවත් ඒ මිනිසයාට පිරිහීමක් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් මේ ටික දේශනා කරලා තියෙනවා, මේ සූත්‍රවල විග්‍රහ වෙලා තියෙනවා, දීඝනිකායේ තියෙනවා විස්තරයක්, මහා පරිනිබ්බාන සූත්‍රේ. ඉතින් ඒ නිසා ඒ වගේ තැන්වලදී පැහැදිලිව පෙන්ලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දෙවියෝ නෑ කිව්වෙත් නෑ, දෙවියන්ට දෙවියන්ගෙන් රැකවරණයක් ආශිර්වාදයක් නෑ කිව්වේ නෑ, ඒක ලබා ගත්තා කියලා ඒක නාටකයි කිව්වෙත් නෑ. හැබැයි දකින්න ඕන ඒක මේ ලෞකික වශයෙන් දෙන හැඳසිල්ලා සම්බන්ධයක් මිසක් නිවන් දක්වන්න නම් දෙවියන්ට බෑ. ඒක දෙවියන්ටත් නිවන් දක්වන්න අවශ්‍ය කරන බණක් කියන්න හරි අහපල්ලා කියලා ඒකට මඟ පෙන්වා දෙන්න හරි මිනිස්සෙන්ට පුළුවන්. නිසා මිනිස්සුයෝ දැනගන්න ඕනේ ලෞකික වශයෙන් තමන්ගේ ආරක්ෂාවක් දෙන යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා නම් ඒ ප්‍රයෝග සම්පත්තියෙන් හරි යහපත් ක්‍රමවේදයන්ගෙන් හරි ඒවා හැම කරගන්න. ඒ වගේම කෙනෙකුට හිංගියක්, හිංසාවක්, වෛරයක්, ක්‍රෝධයක් අන්සු මාත්‍රින්වත් ඇති වෙන්න කටයුතු නොකර ඉවසීමෙන් කටයුතු කරගන්නත් මිනිස්සුයෝ දැනගන්න ඕනේ. එහෙම කටයුතු කරන ගමන් යහපත සිද්ධ කරලා තමනුත් පින්දහම් කරගෙන සාසන මාර්ගය අනුගමනය කරලා නිවන් මාගේ හේතුලින් සපයා ගන්න බලාපොරොත්තු වෙන්න මෙහෙම කරනකොට මෙලෝ අභිවෘද්ධියත් ලැබෙනවා, පරලෝ අභිවෘද්ධියත් ලැබෙනවා, නිවන සකස් වෙනවා. ඉතින් ඔක කොහොම තේරුම් බලන් කටයුතු කරගන්න, ඒක ප්‍රශ්නයක් නැහැ. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.